the bullet. ඉලක්කයටම. අයිබෝන්. ඉතින් කොහොමද? The bullet එකේ ඉන්න ඔබව දැනුවත් කළ යුතුම කාරණාවක් තියෙන හින්දා මට හිතුණා ඉක්මනින්ම වීඩියෝ එකක් ඔබ ළඟට අරගෙන එන්න ඕන කියලා. මොකද දන්නවද? Korean Rakia Balapatru Kramate Anu, Vadum Karnatang, Welding Sandaha, Sri Lanka can pit up Kerleavana, Unas Vilanka Vidiseva Nuktikaria, she cut it to Sudanam Karabin Pavatinawa. Ipanavidamai Matahitunik Mantamobo, Denuat Karanobalangatara, again in Nonakela. Yanu, Didahas the Hart, Didahas the Haname Hari, Didas visit Dikavarshate Adalava, Pavatupu, Saman Korean Basha, Parikshine, Samatula. Korean Rakia web badweet atulat nounu Rakia apekshike nam oba obata menna me sandaha varam himi karaganna puluwan e anuwa me dakunu Korean rajyehi vyaddum karana sheshwe sandaha pavatina dadi shrama avashyathave mata Korean Rakia balapatra kramaye yatate Sri Lankika shramikin sandaha ema sheshwayanhi Rakia avasthana sarasadimata Korean manava sampat sangwardana ayathane visin thirane karala tiyenalu එයනුව මෙන්න මේ සුදුසුකම් සම්පූර්ණ කරන අයට තමයි ඒ සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරමින් ලියාපදිංචි කරන්න කටයුතු කරමින් පවතින්නේ මොනවද දන්නවද අවශ්‍ය සුදුසුකම් වයස් සීමාව සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම වයස අවුරුදු 18 39 අතර වෙන්න ඕනේ එහෙම නැත්නම් ඔබ 1983 අගෝස්තු 3 වෙනි දිනේ ඉඳන් 2005 අගෝස්තු 2 වෙනි දින දක්වා කාල පරාසය ඇතුළත උපන් කෙනෙක් වෙන්න ඕනේ. අනෙත් සුදුසුකම තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව 2018 2019 හෝ 2022 වර්ෂයට අදාළව පවත්වනු ලැබූ සාමාන්‍ය කොරියානු භාෂා පරීක්ෂණේ සමත් වෙලා කොරියානු රැකියා වෙබ් අඩවියට ඇතුළත් නොවූ රැකියා අපේක්ෂකෙක් වීම සහ ඔන්න දැන් අර සුදුසුකමක් තියෙනවනේ මෙන්න මේ සුදුසුකමක් තියෙනවනේ මොකද සහ කියලා තියෙන්නේ වැදුම් කරන ශේෂ්ඨයට අදාළව NVQ3 හෝ ඉන් ඉහළ මට්ටම සම්පූර්ණ කරලා තියෙන්න ඕන කියලා කියනවා එහෙම නැත්තම් වැදුම් කරන ශේෂ්ඨයට අදාළව SMAW නැත්නම් GMAW නැත්නම් GAW එහෙම නැත්නම් FCAW එහෙම නැත්නම් EGW එහෙම නැත්නම් ESW සහතික පතක් තිබීම අවශ්‍යයි කියලා තමයි සුදුසුකම් ඇතුලේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම වර්ණ අන්ධතාවය හෝ වර්ණ දුර්වලතා ඇති අයදුම් කරුවන් සඳහා මේ වෙනුවෙන් අයදුම් කරන්න බෑ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ වාර්තාව සහ පොලිස් නිෂ්කාශන වාර්තාව නිරවුල් වෙන්න ඕන කියලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔබව දැනුවත් කරනවා. ඔන්න දැන් ඔබට හීනයක් තිබුණා නම් කොරියාවට යන්න විභාගයේ සමත් වෙලා වෙබ් එකට ඔබට ඇතුළත් වෙන්න බැරි වුණා නම් වෙල්ඩින් ශේෂ්ත්‍රයේ ඔබට NVQ සර්ටිෆිකේට් එකක් හරි අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු SMAW නැත්නම් GMAW නැත්නම් GAW නැත්නම් FCAW නැත්නම් EGW නැත්නම් ESW සහතික පත්‍රයක් තියෙනවා. දැන් ඔබට මේකට අයදුම් කරන්න පුළුවන්කම තියෙනවා. ක්‍රමවේදය අනුව වුන් දක්වලා තියෙනවා මේ සුදුසුකම් සපුරා ඇති අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම සහ ඉන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම් කරුවන් සිය දෙනෙක් සඳහා තමයි පුහුණුව ලබා දෙන්න කටයුතු කරන්නේ. කියන්නේ සිය දෙනෙකුට උන් අවස්ථාව තියෙනවා. පළවෙනි මාස දෙක කුරියානු භාෂා පුහුණුව, ඒ වගේම පෙර විගමනික පුහුණුව, ඒ වගේම කුසලතා පුහුණුව ලබා දෙන්න කටයුතු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ පුහුණුව ඇගෙයීමට ලක් කරනවා. භාෂා පරීක්ෂණ සඳහා යොමු කිරීම ඔබ සිද්ධ කරනවා. ඊට පස්සේ සමාගම් සඳහා යොමු කිරීම තමයි සිද්ධ කරන්නේ. මෙන්න මේක තමයි ක්‍රමවේදයේ විදිහට උන් දක්වලා තියෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දැන් ඔබ මේ දැනුවත් වීමත් එක්ක අයදුම් කරනවානේ. එතකොට ඔවුන් සඳහන් කරලා තියෙනවා තත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සඳහන් කරලා තියෙනවා මේ සඳහා අයදුම් කරන ලබන ප්‍රතිශතය වැඩි වුවහොත් තෝරා ගැනීමේදී අවම වයස් සීමාවේ සිට සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන අයදුම් කරුවන් සඳහා මූලිකත්වය ලබා දෙන අතර කොරියානු භාෂා පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා අනුපිළිවෙල අනුව අදාළ සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම් කරුවන් පමණක් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතන විසින් තෝරා ගැනීම සිදු කරනවා කියලා තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරලා තියෙන්නේ. පළමු ලියාපදිංචියෙන් පසුව ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම් කරුවන්ගේ ලේඛන පරීක්ෂා කිරීමෙන් පස්සේ තෝරා ගන්න ලබන අයදුම් කරුවන් සිය දෙනෙකු සඳහා පමණක්
විභාග අයදුම්පත් නිකුත් කරනවා කියලා තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ. ඒ වගේම ලියාපදිංචි සිදු කිරීමේ දිනය විදිහට සඳහන් කරලා තියෙන්නේ 2023 8 වන දින සිට 2023 8 10 දින දක්වා. ඊට සඳහන් සුදුසුකම් සපුරා ඇති බවට අදාළ ආයතන මගින් නිකුත් කරන ලද සහතික පත්‍රවල ස්කෑන් පිටපත ලියාපදිංචියේදී උඩුගත කරන්න ඕන නැත්නම් අප්ලෝඩ් කරන්න ඕන කියලත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. ඒ වගේම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වෙලා, ඒ කියන්නේ www.slbfe.lk වෙත ප්‍රවිෂ්ඨ වෙලා රෙජිස්ට්‍රේෂන් ඔෆ් ජොබ් සීකර් අන්ඩර් ද EPS process welding category haraha pamanak margagathawa sidu karanawa kiyala thamai Sri Lanka videsha wana yukti karyanshe sandahan karala tiyene. E anuwa liyapanichi sidu kirime dine widiyata sandahan karala tiyene man ara pera sandahan karapu 20/23 8 wana dina sita 20/23 8 10 wana dina dakwa. Itin oy kala parichchede athule ara ehera sandahan karapu sudusukam tiyenawa nam oba liyapadinchi wenna siya denakuta awasthawa tiyenawa. Ehem unoth obata puluwankama tiyenawa ඔබේ කොරියානු හීනය සැබෑ කර ගන්න. දැන් මේකේ තියෙන වැදගත්ම කරුණ තමයි 20/23 වර්ෂයට අදාළව පැවැත්වෙන සහ පවත්වනු ලැබූ කොරියානු භාෂා පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක. එනිසා ඔබ 20/23 වර්ෂයට අදාළව පැවැත්වෙන සහ පවත්වපු කොරියානු භාෂා පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් ලබාගත් අයදුම්කරුවෙක් නම් ඔබට මේ සඳහා අයදුම් කරන්න නැත්නම් ඉල්ලුම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හරි, ඒ දැනුවත් කිරීම තමයි කරන්න මට උවමනා වෙලා තිබුණේ. මම වෙබ් අඩවියේ ලින්ක් එක යටින් දාන්නම් සහ උපදෙස් පත්‍රිකාවත් මම යටින් අප්ලෝඩ් කරන්නම්. ඒක යලිත් වරක් ඔබ කියවන්න. හරි, එහෙනම් හැමෝටම සුබ දවසක්. ෂෙයා කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා, තම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ද බුලට්. ඔබට ජය. The bullet ilakkayatama කොරියානු භාෂා විභාගයෙන් වැඩිම පිරිසක් සමත් කළ ප්‍රවීණ දේශක ප්‍රදීප් විජේසිරිවර්ධන මෙහෙවන ඔන්ලයින් ක්ලාස් 20/24 වර්ෂයේ සඳහා දැන් සිසුන් බදවා ගැනීම. කතා කරන්න නැත්තම් WhatsApp පණිවිඩයක් තියන්න 0711 84044. ෆිසිකල් ක්ලාස් නිව් ස්කූල් ඇඹිලිපිටිය. The bullet ජපන් සිහිනේ සැබෑ කරගන්න මෙන්න හොඳම තැන SDA ඒජන්සි පත්‍රමුල්ල. උපාධිධාරී ඔබ NET 3 සමත් නම් වර්කින් වීසා, ස්ටුඩන්ට් වීසා, SSW වර්ක් වීසා පිටත් වීම ඉක්මනින්. කතා කරන්න 0112 772 606. The bullet ඉලක්කයටම